අද්විතීය ජයග්‍රහණයක් සමගින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාලන බලය අත්පත් කරගෙන සිටිද්දී ඔබ හොඳින් හඳුනනා මෙවර පාර්ලිමේන්තුව අහිමි වන හිටපු දැවැන්ත දේශපාලන චරිත පිළිබඳ සිහි කැඳවීමක් මේ කරන්නේ. මේ 26 දෙනා මෙවර පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ නැත. චතුර සේනාරත්න, විජිත් විජේමුනි සොයිසා, සුනිල් හඳුන්නේත්ති, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මණ්‍යාපා අබේවර්ධන, වචිර අබේවර්ධන, නලින්ද ජයතිස්ස, පාලිත තෙවරප්පෙරුම, සුසන්ත පුංචිනිලමේ, නවීන් දිසානායක, රවි කරුණානායක, රනිල් වික්‍රමසිංහ, දයාගමගේ, අකිල විරාජ්, අෂ්පාලිත රංගෙබණ්ඩාර, බිමල් රත්නායක, මනෝජ් සිරිසේන, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, එච්.එම්. ෆෞසි, කරුණාරත්න පර්ණවිතාන මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැත. ඔවුන් විවිධ පක්ෂවලට බෙදුනා. සමග ජන බලවේගේ එක්සත් ජාතික පක්ෂය ඒ හා සමානවම මේ වන විට පවතින තත්ත්වය මත පදනම්ව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද්විතීය ජයග්‍රහණයක් ලබා තියෙන මොහොතකදී මන්ත්‍රී දුර අහිමි වුණු ජනප්‍රිය චරිත සිටිනවා. ඒ අතුරින් තාමත් ජනප්‍රිය නිරෝෂන් ප්‍රේමරත්න විශේෂිත වෙනවා. මේ සියලු දේ අතරෙම වසර 43ක දේශපාලන ක්‍රියාවලියක නියැලුණු රනිල් වික්‍රමසිංහ අපරාජිත දේශපාලන චරිතයක් වුණා පාර්ලිමේන්තු නියෝජනයේ. නමුත් මෙවර ඔහුටද පාර්ලිමේන්තු නියෝජනය අහිමි වී යනවා. රනිල් වික්‍රමසිංහ නොමැති පාර්ලිමේන්තුවක් බිහිවන්නේ වසර 43කට පසුවයි. එසේනම් මේ දැනට වාර්තා වී ඇති තොරතුරු වලට අනුකූලව පාර්ලිමේන්තුව අහිමිවන දැවැන්ත දේශපාලන චරිතයයි.